Kagala rohali waidi wari anti dene kute korona roge wela nde tapi e unda wela dune me kubena kohewa gila me kubena namanan dewel karan gila nde me jat e adala rohali pratikara karan gila pratikara karan gila tamang raja kari kati utte di raja kari sima wedi muna gehen rogin harahato me unte wairi saasa dene tiuni bena kohewa ta asa dino ane me balat kari ngasa dene kari katat nde me blending sekete gila mo kakere nungan gila nde me ina we e tanggal ta rogin te pratikara karan gila e tor e aete api dakka e ka waidi wari e ka gini wesete pauge sanduda balahatkareng yudahamudawe abigat kandai ma kadawe dila e ni wese inaya we balahatkareng ragenean na kate utkala eda e ni wese ina ka putek mesere usas pelewi bahagi jiwidya prasimatere paleweni korsa kerala anggaharwa deweni korsa kerana bala purteng hita putek utin ni wese kate balahatkareng prae e ka hamate tere penala kadapenla hamuda nilandumin abiawe datu kadagena penala e ni wese yan balahatkareng anuradhapura tibena tenakete ragenean utsaha karamin tibuna වාසනාවට ඒ රැගෙන යන ආපු ගිලන් රතය මැගදී අබලන් වෙච්ච නිසා යම් කිසි කාර්මික දෝෂයක් ඇති වෙන නිසා ඒ එතෙන්දි සිදුවෙනවා කෑගල රෝහල අමතල වෙන ගිලන් රතයක් ලබා ගන්න. අන්න එතකොට තමයි දැනගත්තේ රෝහලේ වැඩ කර රෝහලේ ඉන්න අධ්‍යක්ෂකවරයා රෝහල් බලධාරියා දැනගත්තේ මෙවැන්නක් සිදුවෙනවා කියලා. ඒ හරහා තමයි ඊට පස්සේ රජ වෙදලා සංගමයත් මැදිහත් වෙලා ඒ ක්‍රියාව නවත්තන්න පුළුවන්කම තිබුණේ. ඒතර එතෙන්දි යම් කිසි ආකාරයක අමානුෂිකත්වයක් එහෙම කවුරුත් සැඟවිලා පලා ගිහින් දැන් රැන්ඩික් සායතනයේ සමාරුන්ගේ තොරතුරු නැහැ කියලා කිව්වා. එම හොයාගන්න බෑ කියලා පලා ගිහින් කියලා කිව්වා. එවැනි සංගවීමක් අතර කවුරුත් කළා තිබුණේ එයා නිවසේ නිරෝධායනය කළා තිබුණේ. නිවසේ නිරෝධායනය කළා ඉන්න අතරේදී ගත්ත PCR පරීක්ෂණයෙන් ඔවුන්ගේ දෙදෙනෙකුට පොසිටිව් වෙලා තිබුණා තමයි. ඒ රෝගීතුන් තහවුරු වෙලා තිබුණා තමයි. නමුත් ඒ ඔවුන් රැගෙන යාමේ ක්‍රියාවලිය මානුෂිකත්වයට අනුව කෙරෙන්න ඕනේ. අපිට රටට කියනවා අපිට මං අහගෙන හිටිය පොලිස් මාධ්‍ය ප්‍රකාශතුමා කියනවා අල්ලපු ගෙදර මේ කොරෝනා රෝගියෙක් වාර්තා වුණා. ඒකට ගල් ගහන්න යන්න එපා. ඔවුන්ට පුළුවන් නම් ඒ අදාළ පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මං කියන්නේ පරිවිඩය හරි. හැබැයි එහෙම කරන ගමන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඒ කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච වෛද්‍යවරිය එකගේ නිවසේ ඒ වෛද්‍යවරිය ගෙදරට යාම නිසා ඒ වෛරසයට ගොදුරු වෙච්ච ඇයගේ ස්වාමි පුරුෂයාට සහ දරුවන්ට අමානුෂික සලසන්න සලකන්න හමුදාවේ මාතෘ කටයුතු කරනවා නම් එතන තියෙන්නේ ම්ලේච්ඡත්වය. ඉතින් අපි දකිනවා මේ අපිට කොහොමදත් අපි දකිනවා හමුදා ක්‍රියාන්විතය හා සම්බන්ධව තිබෙන්නේ ඔවුන්ගේ ටාගට් එක පමණයිනේ. එතෙන්දි පීඩාවට පත් වෙන සම්බන්ධ ගැටලුවක් ඒගොල්ලන්ට නැහැ. හැබැයි සෞඛ්‍ය සේවය අපිට ටාගට් එක තියෙනකම අපි වළනවා ඒ සේවාල වන්නන්ගේ ලබනයට පත් වෙන අපහසුතාවෙන් පිළිබඳව. එතෙන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වයෙක් ගන්න එතුම දන්නවා කටයුතු කරන්න කොහොමද කියලා. ඒක දැනුවත් කරන ආකාරය රැගෙන යන විදිය දුරගත නැමතුමක් ලබා ගන්න නොදී ඒ වෛද්‍යවරියගේ සහෝදරයා වැඩ කරන්නේ හම්බන්තොට වෙනත් අධිකරණ වෛද්‍යවරයෙක් වශයෙන් ඒ වෛද්‍යවරයා දුරකට නමතුමක් ගන්න හදලා පස්සේ ඒ අමතුම් පවන්න අතර කළා ඒක පවන්න නැත්තල දුරකට නමතුමක් වරදක් කරලා වගේ දැන් ආණ්ඩුව පෙන්වන්නේ අපිට කොරෝනා අපිට වැළඳීම අපි කරන මාරාන්තික වරදක් ඒක නිරෝධායනය කියලා කියන්නේ දනෝම ඒ වගේ එකක් වගේ එවැනි දුරකථනමද ගන්න හැදුවේ ඒ හමුදා ආයගේ දුරකථනෙක නෙමෙයි තමන්ගේ තියෙන පෞද්ගලික දුරකථනෙක. ඒ දේ පවා නතර කළා එවැනි තත්වයකට කටයුතු කරන බලහත්කාරකමක් මේ හමුදාව හරහා දැන් කෙරෙමින් තිබෙනවා. ඉතින් අපි දකින එක බරපතල වරදක් විතර. ඒ වගේ දැන් මේ මොහොතේ මම ටික